අයිබෝන් අපි කලින් වීඩියෝ එකේදී කතා කරා ඉමීඩියට් ප්‍රොෆිට් එක සහ පර්ෆෝමන්ස් ඩිස්කවුන්ට් කොහොමද ගන්න කියන එක ගැන. අද මම කතා කරන්න යන්නේ ඔරිෆ්ලේම් සක්සස් ප්ලෑන් එක ගැන. ඔරිෆ්ලේම් මාවතේ කොහොමද ගමන් කරන්න කියන එක ගැන තමයි මම අද කියලා දෙන්නේ. ඔරිෆ්ලේම් සක්සස් ප්ලෑන් එක කොටස් 25කින් සමන්විතයි. ඒ වගේම ඒ කොටස් 25 කොටස් 6කට බෙදෙනවා. පළවෙනි එක තමයි කන්සල්ටන් ටීම් එක. දෙවෙනි එක තමයි මැනේජර් ටීම් එක. තුන්වෙනි එක ඩිරෙක්ටර් ටීම් එක. හතරවෙනි එක ඩයමන්ඩ් ටීම් එක. පස්වෙනි එක එක්සිකියුටිව් ටීම් එක. හයවෙනි එක ප්‍රෙසිඩන්ට් ටීම් එක. පළවෙනියටම ඔරිෆ්ලේම් ජොයින් වුණාම ඔයාලට යන්න පුළුවන් මේ ස්ටෙප් 25 තමයි 0% කන්සල්ටන්ට්, 3% කන්සල්ටන්ට්, 6% කන්සල්ටන්ට් සහ 9% කන්සල්ටන්ට්. මැනේජර් ටීම් එක ගත්තාම 12 මැනේජර්, 15 මැනේජර්, 18 මැනේජර් සහ 21 සීනියර් මැනේජර්. ඩිරෙක්ටර් ටීම් එක කියලා කියන්නේ ඩිරෙක්ටර්, සීනියර් ඩිරෙක්ටර්, ගෝල් ඩිරෙක්ටර්, සීනියර් ගෝල් ඩිරෙක්ටර්, සපාය ඩිරෙක්ටර්. ඊළඟට ඩයමන්ඩ් ටීම් එක. ඩයමන්ඩ් ටීම් එකේ ඩයමන්ඩ් ඩිරෙක්ටර්, සීනියර් ඩයමන්ඩ් ඩිරෙක්ටර්, ඩබල් ඩයමන්ඩ් ඩිරෙක්ටර්. ඊළඟට එක්සිකියුටිව් ටීම් එක. එක්සිකියුටිව් ඩිරෙක්ටර්, ගෝල්ඩ් එක්සිකියුටිව් ඩිරෙක්ටර්, සපාය එක්සිකියුටිව් ඩිරෙක්ටර්, ඩයමන්ඩ් එක්සිකියුටිව් ඩිරෙක්ටර්. ප්‍රෙසිඩන්ට් ටීම් එකේ ප්‍රෙසිඩන්ට් ඩිරෙක්ටර්, සීනියර් ප්‍රෙසිඩන්ට් ඩිරෙක්ටර්, ගෝල්ඩ් ප්‍රෙසිඩන්ට් ඩිරෙක්ටර්, සපාය ප්‍රෙසිඩන්ට් ඩිරෙක්ටර් සහ ඩයමන්ඩ් ප්‍රෙසිඩන්ට් ඩිරෙක්ටර්. ඔය ආකාරයට තමයි කොටස් 25 සමන්විත වෙන්නේ. 3 කන්සල්ටන්ට් කෙනෙක් කියලා කියන්නේ ඔබ ඔරිෆ්ලේම් හා සම්බන්ධ වෙන්නේ කන්සල්ටන්ට් කෙනෙක්. ඒ කියන්නේ 0% කන්සල්ටන්ට් කෙනෙක් විදිහට. 3 කන්සල්ටන්ට් කෙනෙක් කියලා කියන්නේ ඔබේ කණ්ඩායම සතුව බෝනස් පොයින්ට් 200ක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ගෲප් BP එක 200ක් වෙන්න ඕනේ. 6 කන්සල්ටන්ට් කියලා කියන්නේ ගෲප් BP එක BP 600ක් වෙන්න ඕනේ. 9 කියලා කියන්නේ 1200ක් ගෲප් BP තියෙන්න ඕනේ. ඊළඟට මැනේජර් ලෙවල් එක. මැනේජර් ලෙවල් එකේ 12 මැනේජර් කෙනෙක් කියලා කියන්නේ ගෲප් BP 2400ක්. ඒ වගේම 15 මැනේජර් කෙනෙක් කියලා කියන්නේ ගෲප් BP 4000ක්. 18 මැනේජර් කෙනෙක් කියලා කියන්නේ ගෲප් BP 6600ක්. සීනියර් මැනේජර් කෙනෙක් කියලා කියන්නේ ගෲප් BP 10000. මෙතනදී ඩිරෙක්ටර් සීනියර් මැනේජර් ගාවට ඊළඟට තියෙන්නේ අපේ ඩිරෙක්ටර් ලෙවල් එක. ඩිරෙක්ටර් ලෙවල් එකට යන්න නම් සීනියර් මැනේජර් කෙනෙක් මාස 6ක් අවුරුද්දක් ඇතුළත, ඒ කියන්නේ ඔබ සීනියර් මැනේජර් වෙන දවසේ සිට අවුරුද්දක් ඇතුළත මාස 12ක් ඇතුළත බෝනස් පොයින්ට් 10000ක් මාසයක් තුලදී බෝනස් පොයින්ට් 10000 කම්ප්ලීට් කරලා, ඒ කියන්නේ 121 මැනේජර් ලෙවල් එක මාස 6ක් කන්ටිනියු කරන්න ඕනේ. එහෙම මාස 6ක් කන්ටිනියු කරාම තමයි ඔබට ඩිරෙක්ටර් කියන ලෙවල් එකට යන්න පුළුවන්. ඩිරෙක්ටර් කෙනෙක් කියලා කියන්නේ සීනියර් මැනේජර් ලෙවල් එක අවුරුද්දක් තුල මාස 6ක් කන්ටිනියු කරාම තමයි ඩිරෙක්ටර් කියන ටයිටල් එක ඔයාලට හම්බ වෙන්නේ. එතකොට ඩිරෙක්ටර් ලෙවල් එකේදී BP 10000ක් මාසයක් තුලදී කරන්න ඕනේ. ඩිරෙක්ටර් ටයිටල් එකට යන්න නම් මාස 6. එතකොට ඔයා ඩිරෙක්ටර් ටයිටල් එකට යනවත් සමගම කම්පැනි එකෙන් ලක්ෂයක කෑෂ් අවෝඩ් එකක් ඔයාට හම්බ වෙනවා. ඒ වගේම ඩිරෙක්ටර් සීනියර් මැනේජර් ලෙවල් එකට ඔයා ආවහම ඔයාගේ කණ්ඩායමෙන් තවත් සීනියර් මැනේජර් කෙනෙක් ඔයාට ආවොත්, ඔයාගේ කණ්ඩායමෙන් බිහි වුණොත් එහෙම ඔබ ඒ සීනියර් මැනේජර්ගේ 10000 බෝනස් පොයින්ට් 10000 අයින් කරලා එයත් එක ගැප් එක හදන්න ඕනේ BP 4000. සීනියර් ඩිරෙක්ටර් කෙනෙක් කියලා කියන්නේ ඩිරෙක්ටර් ටයිටල් එකේ ඉඳලා ඔයාගේ යටින් එන සීනියර් මැනේජර් එක 10000ක ගැප් එකක්, බෝනස් පොයින්ට් 10000ක ගැප් එකක්.
एक मास हयाक ओया कंटिन्यू करगने गियो तमाय ओयाट सीनियर डायरेक्टर की ना टाइटल लेके डे अन्ना पुलवाम में इतने दियो यार लाख से कहाँ मार का कैश अवार्ड का कंपेनियन देना ईलंगे डो यार ती ने गोल डायरेक्टर की ना टाइटल लेके गोल डायरेक्टर की ना टाइटल लेके दी ओया के कांडा है में सीए डे वीसीए के मैनेजर्स ला सीनियर मैनेजर्स ला देने बिहेवियर युतुई ओया के डायरेक्ट डाउनलाइनर्स ला देने सीनियर मैनेजर्स ला विधि हटा आवा हम ओया गोल डायरेक्टर की ना टाइटल लेके डे आना ये वाके में सीनियर गोल की ना टाइटल लेके डे आना कोटे ओया टे सीए डे वीसीए के मैनेजर्स ला तुम देने किन्नो वाने गोल डायरेक्टर टाइटल लेके डे गिहां ओया टे लक्स देखा का कैश अवार्ड का कंपेनियन ओया टे देना सीनियर गोल डायरेक्टर टाइटल लेके डे लक्स तुना का कैश अवार्ड का क्वार्ट कंपेनियन देना ඊළඟට සපය ඩිරෙක්ටර් සපය ඩිරෙක්ටර් වෙන්න නම් ඔයාට සීනියර් මැනේජර්ස්ලා හතර දෙනෙක් ඔයාගේ කණ්ඩායමෙන් බිහි වෙන්න ඕනේ. එතකොට තමයි ඔයාට සපය ඩිරෙක්ටර් කියන ටයිටල් එකට යන්න පුළුවන් වෙන්නේ. එතනදී ඔයාට ලක්ෂ 4ක කෑෂ් අවෝඩ් එකක් කම්පැනියෙන් ලබා දෙනවා. ඩයමන්ඩ් ඩිරෙක්ටර් ඩයමන්ඩ් ඩිරෙක්ටර් කියලා කියන්නේ ඔයාට සීයට 21 කේ මැනේජර්ස්ලා 6 දෙනෙක් ඔයාගේ කණ්ඩායමේ ඉන්න ඕනේ. එතකොට තමයි ඔයාට ඩයමන්ඩ් ඩිරෙක්ටර් කියන ටයිටල් එකට යන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔයාට සීය ලක්ෂ 6ක කෑෂ් අවෝඩ් එකක් කම්පැනි එකෙන් ලබා දෙනවා. ඒ වගේම ඔයාව ඩයමන්ඩ් කොන්ෆරන්ස් වලට ක්වොලිෆයි වෙනවා. ඊළඟට සීනියර් ඩයමන්ඩ් ඩිරෙක්ටර්. සීනියර් ඩයමන්ඩ් ඩිරෙක්ටර් කෙනෙක් කියලා කියන්නේ ඔයාට 100ට 21 මැනේජර්ස්ලා 8 දෙනෙක් ඔයාගේ කණ්ඩායමේ ඉන්න ඕනේ. එතකොට ඔයාට ලක්ෂ 8ක කෑෂ් අවෝඩ් එකක් හම්බ වෙනවා. ඊළඟට ඩබල් ඩයමන්ඩ් ඩිරෙක්ටර්. ඩබල් ඩයමන්ඩ් ඩිරෙක්ටර් කෙනෙක් කියලා කියන්නේ 100ට 21 මැනේජර්ස්ලා 10 දෙනෙක් ඔයාගේ කණ්ඩායමේ ඉන්න ඕනේ. එතකොට ඔයාට ලක්ෂ 10ක කෑෂ් අවෝඩ් එකක් හම්බ වෙනවා. මේ තුන් දෙනාටම ඒ කියන්නේ ඩයමන්ඩ් ඩිරෙක්ටර් සීනියර් ඩයමන්ඩ් ඩිරෙක්ටර් ඩබල් ඩයමන්ඩ් ඩිරෙක්ටර් කියන තුන් දෙනාටම ඩයමන්ඩ් කන්ෆරන්ස් එකට යන්න අවස්ථාව ලැබෙනවා. ඊළඟට අපිට තියෙන්නේ එක්සිකියුටිව් ටීම් එක ගැන කතා කරන්න. එක්සිකියුටිව් ටීම් එකේ එක්සිකියුටිව් ඩිරෙක්ටර්. එක්සිකියුටිව් ඩිරෙක්ටර් කෙනෙක් කියලා කියන්නේ ඔයාට සීනියර් මැනේජර්ස්ලා 121 මැනේජර්ස්ලා 12 දෙනෙක් ඉන්න ඕනේ. එතකොට ඔයාට ලක්ෂ 24ක් කම්පැනියෙන් කෑෂ් අවෝඩ් එකක් විදිහට ලබා දෙනවා. එයාලව එක්සිකියුටිව් කන්ෆරන්ස් වලට ක්වොලිෆයි වෙනවා. එක්සිකියුටිව් ටීම් එකම එක්සිකියුටිව් කන්ෆරන්ස් වලට ක්වොලිෆයි වෙනවා. මේ එක කන්ෆරන්ස් එකක්වත් ලංකාවේ නෙමෙයි තියෙන්නේ යුරෝප් රටක තමයි කන්ෆරන්ස් පවත්වන්නේ. ගෝල්ඩ් එක්සිකියුටිව් ඩිරෙක්ටර් කෙනෙක් කියලා කියන්නේ 121 මැනේජර්ස්ලා 15 දෙනෙක් ඉන්නෝනේ ඔයාගේ කණ්ඩායමේ. එයාට ලක්ෂ 30ක කෑෂ් අවෝඩ් එකක් කම්පැනියෙන් ලබා දෙනවා. සපය එක්සිකියුටිව් ඩිරෙක්ටර් කෙනෙක් කියලා කියන්නේ 121 18 දෙනෙක් ඔයාට ඔයාගේ ටීම් එක තුල ඉන්නෝනේ. එයා එතකොට එයාට ලක්ෂ 36ක කෑෂ් අවෝඩ් එකක් හම්බ වෙනවා. ඊළඟට ඩයමන්ඩ් එක්සිකියුටිව් ඩිරෙක්ටර් कैश अवॉर्ड देख लक्ष 42 देखाई वो आगे टीम में क्या तूले सीएड विसी के ग्रुप्स विसी एका तीन नोने डायमंड डबल डायमंड डायरेक्टर के ने ये लगे ने मां खता कराने याने प्रेसिडेंट टीम में क्या ने प्रेसिडेंट टीम में क्या किया ला किया ने ओरिफ्लेम सक्सेस प्लान ने किए तीन ने यह लेटा में याना बोलूँगा यह लेटा टाइटल्स थी वो यार ප්‍රෙසිඩන්ට් ටීම් එකට එකතු වෙනවයි කියලා කියන්නේ ඔයාලා හිතන්නේවත් නැති විදිහේ කෑෂ් අවෝඩ් සහ අනිකුත් දේ ඔයාලට ලැබෙන්න තියෙන අනිකුත් ත්‍යාග ලැබෙන ටීම් එකක් තමයි ප්‍රෙසිඩන්ට් ටීම් එක කියලා කියන්නේ. අපි බලමු මොනවද ප්‍රෙසිඩන්ට් ටීම් එකේදී අපිට හම්බ වෙන්නේ කියලා. ප්‍රෙසිඩන්ට් ඩිරෙක්ටර් කියන ටයිටල් එකට ඔයා ආවහම ඔයාට ලක්ෂ 100ක කෑෂ් අවෝඩ් එකක් කම්පැනිය මගින් ලබා දෙනවා. ඊට අමතරව කා ප්‍රෝග්‍රෑම් එකකට
ඔයාව ඇතුළත් වෙනවා. ඒ කියන්නේ ඔයාට කාර් එකක් ලබා දීලා කම්පැනිය මගින් ඒකේ වාරික ගෙවලා ඔබටම අයිති වෙන විදිහට කාර් එක ලබා දෙනවා. සීනියර් ප්‍රෙසිඩන්ට් ඩිරෙක්ටර්. සීනියර් ප්‍රෙසිඩන්ට් ඩිරෙක්ටර් කියලා කියන්නේ ඔයාලාට 121 ගෲප්ස් 24ක් ඔයාගේ කණ්ඩායම ඇතුලේ ඉන්න ඕනේ. ඒ වගේම ඒ 24 ඇතුලේ 6 දෙනෙක් ඩයමන්ඩ් ඩිරෙක්ටර්ස්ලා වෙන්න ඕනේ සීනියර් ප්‍රෙසිඩන්ට් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න නම්. සීනියර් ප්‍රෙසිඩන්ට් ඩිරෙක්ටර් කෙනෙක් වුණාම ඔයාට කම්පැනිය මගින් ලක්ෂ 200ක් ලබා දෙනවා. ඊළඟට තියෙන්නේ ගෝල්ඩ් ප්‍රෙසිඩන්ට් ඩිරෙක්ටර්. गोल्ड प्रेसिडेंट डायरेक्टर के नेक कुन हम कंपनी मगिंग ओबटे लक्स तुंसी या सहा का प्रोग्राम में के कटे ओया वे अतुलत करना गोल्ड प्रेसिडेंट डायरेक्टर के नेक बन ना सी ये द विसीए के ग्रुप्स विसी हातर अक सहा डायमंड डायरेक्टर्स ला दोला हा ओबे ए विसी हातर देना है तुले इन्नो ने इतो बोले तमाय ओया वे गोल्ड प्रेसिडेंट डायरेक्टर की ना टाइटल लेके मेंटेन ඊළඟට සපායා ප්‍රෙසිඩන්ට් ඩිරෙක්ටර් සපායා ප්‍රෙසිඩන්ට් ඩිරෙක්ටර් කෙනෙක් කියලා කියන්නේ ලක්ෂ 400ක් කෑෂ් අවෝඩ් එක විදිහට ඔබට ලැබෙනවා ඒ වගේම කා ප්‍රෝග්‍රෑම් එකකට ඔයාව ඇතුළත් කරනවා සපායා ප්‍රෙසිඩන්ට් ඩිරෙක්ටර් කෙනෙකුට 121 ගෲප්ස් 24ක් සහ ඩයමන්ඩ් ඩිරෙක්ටර්ස්ලා 18 දෙනෙක් ටීම් එක ඇතුලේ ඉන්න ඕනේ एक याने सीए डे विसी एके विसी हातर है तुरे डायमंड डायरेक्टर्स ला दहाड़ देने किन्नो इतो बोले तमायो यावे सपाया डायरेक्टर सपाया प्रेसिडेंट डायरेक्टर की है ना टाइटल लेके मेंटेन मेंने ये लागे टापटे कत्ता कराना थी याने मैं ओरिफ्लेम मावते थी याना अंतिम स्टेप पे कर अंतिम एकदम मोयाटे यान्ना पुलुवां टाइटल लेकर ये तमाय डायमंड प्रेसिडेंट डायरेक्टर ඔබ දන්නවද ඩයමන්ඩ් ප්‍රෙසිඩන්ට් ඩිරෙක්ටර් කෙනෙකුට හම්බ වෙන කෑෂ් අවෝඩ් එක කීයද කියලා ඩයමන්ඩ් ප්‍රෙසිඩන්ට් ඩිරෙක්ටර් කෙනෙකුට ලංකාවේ මුදලින් ලක්ෂ 1000ක කෑෂ් අවෝඩ් එකක් කම්පැනිය මගින් ලබා දෙනවා අපි හිතන්නේවත් නැති ගාණක් තමයි ඔරිෆ්ලේම් මාවතේ ඉහළම තැනට ලබා දීලා තියෙන්නේ ඩයමන්ඩ් ප්‍රෙසිඩන්ට් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න නම් ඔයාට 121 ගෲප්ස් 24ක් සහ ඒ 24ම ඩයමන්ඩ් ඩිරෙක්ටර්ස්ලා වෙන්න ඕනේ ඩයමන්ඩ් ඩිරෙක්ටර්ස්ලා වෙන්න ඕනේ. ඒ කියන්නේ 121 ගෲප්ස් 24ම ඩයමන්ඩ් ඩිරෙක්ටර් කියන ටයිටල් එකේ මේන්ටේන් වෙන කෙනෙකුට තමයි ඩයමන්ඩ් ප්‍රෙසිඩන්ට් ඩිරෙක්ටර් කියන ටයිටල් එක හම්බ වෙන්නේ. ඔරිෆ්ලේම් සක්සස් ප්ලෑන් එකේ ඩිරෙක්ටර් කියන ටයිටල් එකට ඔබ පැමිණියාට පස්සේ ඔබට කන්ෆරන්ස් වලට යන්න අවස්ථාව ලැබෙනවා ගෝල් කන්ෆරන්ස් ඩයමන්ඩ් කන්ෆරන්ස් එක්සිකියුටිව් කන්ෆරන්ස් කියන කන්ෆරන්ස් වලට යන්න අපිට අවස්ථාව ලැබෙන්නේ ඔය කියන ඩිරෙක්ට් ටයිටල්ස් අපි මේන්ටේන් කරගෙන ගියාම තමයි මේ කන්ෆරන්ස් එකක්වත් ලංකාවේ නෙමෙයි තියෙන්නේ මේ හැම එකක්ම තියෙන්නේ යුරෝප් රටක ඒ වගේම ඔරිෆ්ලේම් ආයතන තියෙනවා රටවල් 64ක ඔය රටවල් 64න්ම මේ කන්ෆරන්ස් වලට සහභාගී වෙනවා අපිට ඒ අවස්ථාව ලැබෙනවා මේ ටයිටල්ස් වලට අපි ආවට පස්සේ මම හිතනවා ඔරිෆ්ලේම් සක්සස් ප්ලෑන් එක ගැන හොඳ අවබෝධයක් ඔයාලට ලැබෙන්නේ නැති කියලා ඒ වගේම කෑෂ් අවෝඩ්ස් ගැනත් හොඳ අවබෝධයක් ඔයාලට ලැබෙන්නේ නැති. ඔයාලට මේ පිළිබඳව ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න ඉදිරි වීඩියෝ එකකින් මම මේ පිළිබඳව කතා කරන්න ලෑස්ති. ඒ වගේම subscribe කරන්න මගේ channel එක like කරන්න මගේ empower with රන්දිමා කියන page එක ඔරිෆ්ලේම් පිටිබඳව තවත් අලුත් දෙයකින් ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු.